ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවේ 2011 අවුරුද්ද රිලීස් වුණ The Resident කියන මූවී එකේ රිවිව් එක. Tamange crush එක කොහොම හරි ගේමක් ගහලා එයාගේම බිල්ඩින් එකට ගෙනල්ලත් crush එක වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන් ඉන්නේ කොහමද? එහෙම වෙද්දි මොනවා කරයිද? අද අපි බලමු Max මේ වගේ අවස්ථාවකදී මොකද කරේ කියලා. වීඩියෝ එකට යන්න කලින් අපිව subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මේ මූවී එකේ හීරෝයින්ගේ නම තමයි ජුලියට්. මෙයා දොස්තර කෙනෙක්. මෙයා දැන් ඉන්න apartment එකේ එයාගේ හිත සෑහලුවෙන් තියන් ඉන්න බැරි වෙනවා. ඒක නිසා මෙයා වෙන බෝඩින් කාමරයක් හරි apartment එකක් හරි කුලියට හොයාගෙන යනවා. පත්තරනොත් බලලා දෙක තුනකට මෙයාට ගියත් හරියට එකක් හම්බ වෙන්නේ නැහැ. ඒත් දවසක් එයාට එන කෝල් එකක විස්තරයක් අනුව apartment එකක් බලන්න ජුලියට් යනවා. මෙතන තාම හදන ගමන් තියෙන නිසා ඒක මෙයාගේ හිතට අල්ලන්නේ නැහැ. ඒක නිසා මෙයා ආයේ හැරිලා එන්න හැදුවත් මැක්ස්ගේ apartment එකේ ගාන කිව්වට පස්සේ ජුලියට් ආයෙත් නැවතිලා බලනවා. මොකද මැක්ස් කියන්නේ apartment එකක් තියා බෝඩින් කාමරයක්වත් ගන්න බැරි තරම් අඩු ගානක්. මේ බිල්ඩින් එක මැක්ස්ගේ නිසා කිසි ප්‍රශ්නයක්වත් නැහැ. ජුලියට් එතන ගන්න කැමති වෙනවා. ඊට පස්සේ පහුවදාම ජුලියට් බඩු ටිකක් අරගෙන එනවා. මැක්ස් ඉන්නේ බිල්ඩින් එකේ යටතට්ටුවේ. ඒ වගේම ඒකේ තව කාමරයක ඕගස්ට් කියන මැක්ස්ගේ සීයත් ඉන්නවා. ජුලියට් ඉන්නේ තනියම නිසා මේ ගෙදරට ආපු දවසේ ඉඳලම කවුරු හරි එයා දිහා බලාගෙන ඉන්නවා වගේ අමුතු හැඟීමක් ජුලියට් ඇති වෙනවා. ඒත් එහෙම දෙයක් වෙන්න විදිහක් නැහැ කියලා ජුලියට් පුරුදු විදිහටම ඉන්න පටන් ගන්නවා. මෙහෙම ඉන්නකොට අහම්බෙන් ජුලියට්ට මැක්ස්ව කඩේදි හම්බ වෙනවා. ජුලියට් එතන හිටපු එයාගේ යාළුවට මැක්ස්ව අඳුනලා දෙනවා. ජැක් කියන්නේ ජුලියට්ගේ එක්ස් බෝයිෆ්‍රෙන්ඩ්. ජැක් එක්ක තරහ වෙලා ඉන්න නිසා ජුලියට් මැක්ස් ගැන උනන්දුවක් දක්වනවා කියලා ජුලියට්ගේ යාළුවත් විහිළු කරනවා. ඊට පස්සේ මේ දෙන්නම එකම තැනට යන නිසා ජුලියට් මැක්ස් එක්ක කතා කර කර හිමින් හිමින් යන්න පටන් ගන්නවා. මේක ජැක් දුර ඉඳන් බලාගෙන හිටියත් ජුලියට්ට ජැක් ළඟට ගිහින් කතා කරන්න බෑ. මොකද ජැක් ජුලියට් එක්ක තරහ වෙලා ඉන්න නිසා. එදා ජුලියට්ගේ ගේ ගාවට ගිහින් මැක්ස් යන්න හදද්දී කරපු ස්තුතියක් විදිහට ජුලියට් මැක්ස්ව කිස් කරනවා. ඒත් ඒ වෙලාවේ මැක්ස් මූණ අයින් කරනවා. ඒක නිසා ටිකක් අවුල් ගිය ජුලියට් සෝරි මං කරපු දේ වැරදි කියලා ගෙට යනවා. ඒ ජුලියට්ට මැක්ස් එදා වුණු දෙයට සමාවත් ඉල්ලලා එදා මැක්ස්ගේ ගෙදර ඩිනර් එකට එන්න කියලා ආරාධනාවක් කරනවා. ඊට පස්සේ ජුලියටුත් ඒකට යනවා. මෙතනදී ෆ්ලෑෂ්බැක් සීන් එකක් විදියට පෙන්නනවා මැක්ස් දවසක් හොස්පිටල් එකේදී ජුලියට්ට දකිනවා. එදාම ජුලියට් අපාර්ට්මන්ට් එකක් හොයනවා කියලත් මැක්ස් පෝස්ටර් එකකින් දැනගන්නවා. ඒක නිසාම මැක්ස් ජුලියට්ව එයාගේ බිල්ඩින් එකට ගේන්න ලොකු ගේමක් ගහනවා. ඒ වගේම එදා කඩේදී හම්බවුණු එකත් අහම්බයක් නෙවෙයි. මැක්ස් හිත ළමයි ඒ දේත් කරේ. මැක්ස් ජුලියට්ට ගොඩක් කැමතියි. ඒක නිසා ජුලියට්ට ලං වෙන්න තමයි මැක්ස් මේ හැමදේම කරලා තියෙන්නේ. ඊට පස්සේ ඩිනර් එකෙන් පස්සේ දෙන්නා ඩිස්ට්‍රිබියුටින් කරන්න හැදුවත් ජුලියට් කියනවා එයා ඇත්තටම තාමත් ජැක්ට ආදරේ වගේම මෙහෙම ඉදදි ජැක්ව මතක් වෙනවා. ඒක නිසා ඒ වැඩේ කරන්න බෑ කියලා. ඊට පස්සේ මුකුත්ම නොකිය මැක්ස් එතනින් පිට වෙලා යනවා. මුල්ම දවසේ ජුලියට් මැක්ස්ව කිස් කරද්දී නවත්වපු එක ගැන මැක්ස් ගොඩක් දුක් වෙන්න පටන් ගන්නවා. එදා මැක්ස්ටවත් හිතාගන්න බැරි වුණු දෙයක් වුණු නිසා තමයි එහෙම සිද්ධ වුනේ. ජුලියට් ඉන්නේ මැක්ස්ගේ ගෙදරක නිසා මැක්ස් ඒ ගෙදර හැමදේම දන්නවා. ජුලියට් එන නිසාම මැක්ස් ජුලියට්ගේ ගෙදර හැම කාමරයකටම රහස් කාමර හදලා ගේ ඇතුළ බලන් ඉන්න පුළුවන් වෙන්න කවුලුත් හදලයි තියෙන්නේ. මැක්ස් හැමදාම රැයට ගේ ඇතුළට ඇවිල්ලා ජුලියට් දිහා බලාගෙන ඉන්නවා. මැක්ස් කියන්නේ තනිකරම පිස්සෙක්. ජුලියට්ගේ අඳුමක් එක්ක හරි මැක්ස් ටෝනේ ආදරෙන් කිස් කරගෙන බදාගෙන ඉන්න. ඒ ජැක්ට ජුලියට් ඇත්තටම ආදරය කරපු නිසා ජැක් කියවන මැසේජ් එකකින් ජුලියට්ගේ හිත ආයේ ජැක්ගේ පැත්තට නැමෙනවා. ඊට පස්සේ ජුලියට් සහ ජැක් ආයේ ලව් කරන්න පටන් ගන්නවා. මැක්ස් උත්සාහ කරත් ජුලියට්ට දැලේ දාගන්න ජුලියට් කියනවා අපි යාළුවෝ වගේ ඉමු කියලා. මැක්ස් ජුලියට්ට ආදරේ නිසා කිසිම බලපෑමක් කරන්නෙත් නැහැ. ජැක් ආයේ සෙටල් වුණු නිසා ජැක් ජුලියට්ගේ අලුත් ගෙදරට එනවා. ඒ ඇවිල්ලා ජැක් සහ ජුලියට් ඩිස්ට්‍රිබියුටින් කරනවත් මැක්ස් හොරෙන් බලාගෙන ඉන්නවා. මැක්ස්ට මේ වෙලාවේ පට්ටම දුකක් දැනෙන්න පටන් ගන්නවා. ඒක නිසා මැක්ස් කරන්නේ ජුලියට් තනියම ඉන්න දවසට ජුලියට් බොන වයින් බෝතලයට නිදි පෙත්තක් දාලා ජුලියට්ට නිඳ ගියාට පස්සේ ජුලියට් එක්ක ඩිස්ට්‍රිබියුටින් කරන එක. ඒත් මේ ගැන ජුලියට් දන්නේ නැහැ. මේ අතරෙදි මැක්ස්ට අවස්ථාවක් හම්බුණු ගමන්න ජැක්ට දවසක් පඩිපෙලින් තල්ලු කළා දානවා. මැක්ස් දිගින් දිගටම රැයට නිදිපෙති දාලා ජුලියට් එක්ක එකට ඉන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකක් හරි වෙනසක් තියෙනවා කියලා ජුලියට්ටත් දැනෙන්න පටන් ගන්නවා. ඒක නිසා ජුලියට් ගෙදර හැම කාමරයකම රහස් කැමරා හයි කරනවා. ඒ වගේම එදා එයාගේ බ්ලඩ් චෙකප් එකකුත් කරන්න දෙනවා. ජුලියට් වැඩ නිසා එදා ජැක් ජුලියට්ගේ ගෙදරට කලින් එනවා ඩිනර් එක රෙඩි කරන්න හිතාගෙන. ඒත් ජැක් මැක්ස්ගේ රහස් කාමරය දකිනවා.
එතකොට මැක්ස් පිටිපස්සෙන් එනවා විතරයි මේ වෙලාවේ අපිට පෙන්වන්නේ. ඒ අතරෙම අනිත් පැත්තෙන් ජුලියට්ගේ බ්ලඩ් රිපෝට් එකක් එනවා. ඒකේ පියනවා මෙයාගේ ඇඟට නිදිපැති ඇතුල් වෙලා කියලා. ඒ වෙලාවේ ජැක්ටත් කෝල් කරන්න ගමන් ජුලියට් ගෙදර යන්න පිටත් වෙනවා. ඒ ජැක් ආන්සර් කරන්නේ නැහැ. ඉක්මනට ගෙදර ගියපු ජුලියට් කරන්නේ එයාගේ අර රහස් කැමරා වලට අහුණු සීන් ටිකේ රෙකෝඩින් එක බලන එක. ඒ වෙලාවේ ජුලියට් හැමදේම දැනගන්නවා. ඒක බලන ගමන් ඉද්දි මැක්ස් අලුත් වයින් එකකුත් අරගෙන එනවා. වෙනසක් නොපෙන්නවා කතා බහ කරන්න හැදුවත් ජුලියට්ගේ මගහැරීම ගැන මැක්ස්ට සැක හිතෙනවා. මේ වෙලාවේ ජුලියට් සහ මැක්ස් පොරබදනවා. ජුලියට් මැක්ස්ට පිහිපාරකුත් ඇනලා දිව්වත් එයාගේ ඒ ඇතුලේ හිර වෙනවා. මැක්ස්ගෙන් බේරෙන්න එමේ යත දුවද්දී මැක්ස්ගේ රහස් ගුහාව ජුලියට්ට හම්බ වෙනවා. දිගින් දිගටම මැක්ස්ට ගගහ දුවගෙන යන ජුලියට් දකිනවා ජැක්ගේ මලසිරුර. ඒ වෙලාවේ මැක්ස් එනකන් හැංගිලා ඉඳපු ජුලියට් ඇනවිදින මැෂින් එකකින් මැක්ස්ගේ මුළු ඇඟටම ඇනවිදලා මැක්ස්ව මරලා දානවා. ජැක්ගේ සහ මැක්ස්ගේ බොඩිස් ගෙනියනකොට ජුලියට් උනුදේ හිතාගන්න බැරුව ඉන්නවා. මෙතනින් පස්සේ ජුලියට් කොහෙට ගියත් ගොඩක් හොයලා බලලා තමයි යන්නේ කියන එක නම් අපිට ෂුවර්. ඔන්න ඔය විදිහට මෙන්න මේ මූවි එකේ රිවිව් එක අවසන් වෙනවා. එහෙනම් අපි මේ වගේම තවත් අලුත් මූවි රිවිව් එකක් එක්ක ඉක්මනටම ආයෙත් හම්බ වෙමු.